ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය සමගින් මම දුමින්ද ලක්මාත් ප්‍රථමයෙන් සිරස්තල රටේ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති බව ඇමති රමේෂ් කියයි නඩු 2 කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් සහතික මිලට බොහෝ ගොවි සංවිධානවල විරෝධය විභාග අයදුම්පත් භාරතීමේ කාලය දෙක් කරන්න නැත්නම් විසතුම් දෙන්න ජෝසප් ස්ටාලින් රජයෙන් ඉල්ලයි ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත ජීවිස්ස සමුළුවට සහභාගී වීමට ඉතාලියට ගොස් සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහි සිටින ශ්‍රී ලාංකිකයන් සමග සුහද හමුවකට එක් වුණා ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් බොලොඤ්ඤා හෝටලයේදී අග්‍රාමාත්‍යවරයා හමු වූ බවයි වාර්තා වුණේ. අද මේ නායකයාට රටේ නායකයාට ජය ඉතාලියේ විවිධ නගර නියෝජනය කරමින් පැමිණි ශ්‍රී ලාංකික නියෝජිතින් පිරිසක් මෙලෙස අග්‍රාමාත්‍යවරයා නවාතැන්ගෙන සිටින බොලොඤ්ඤා හෝටලයේදී සුහද කතාබහකට එක් වුණා. COVID-19 වසංගත තත්ත්වය හමුවේ වුවද ඉතාලි සංචාරය කරමින් එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් පිරිසකට මෙවැනි හමුවක් සඳහා ඉඩ ලබා දීම ගැන ශ්‍රී ලාංකික නියෝජිත පිරිස පළමුව අග්‍රාමාත්‍යවරයාට සිය ස්තුතිය පුද කළා. අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරයා වශයෙන් සිටි කාලය තුළ ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර ඇතිකරගත් ද්විපාර්ශ්වීය මිතුදම් හේතුවෙන් මේ දක්වා එරට සිටින ශ්‍රී ලාංකික ජනතාවට ලැබෙන පහසුකම් පිළිබඳවද පැමිණ සිටි පිරිස සිහිපත් කළා. මිලන් නගරයට ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලයක් පිහිටුවීමට එවකට ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගත් දුරදර්ශී ක්‍රියාපිළිවෙත හේතුවෙන් ගැටලු නිරාකරණය කර ගැනීමේදී ශ්‍රී ලාංකිකයන් රැසකගේ කාලය සහ මුදල් ඉතිරිවන බව මෙහිදී සඳහන් වුණා. අනාගතයේ යම් දවසක නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තුෙන් සිටින ඉතාලියේ වැසෙන ශ්‍රී ලාංකික ජනතාවට වසර 20ක කාලයකින් පසුව එරටින් ලබා දෙන විශ්‍රාම වැටුප මෞබිමට පැමිණි පසුවද ලබා ගැනීමේ හැකියාවක් උදා කර දෙන්නේයි පැමිණ සිටි ශ්‍රී ලාංකිකයින් අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා. අදාළ යෝජනාව සම්බන්ධයෙන් ඉතාලි රජය සමග සාකච්ඡා කරන්නේයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජීල් පිරිස් මහතාට අග්‍රාමාත්‍යවරයා ඒ මොහොතේදීම උපදෙස් ලබා දුන්නා. ජීවිස්ස අන්තර් ආගමික සංසදයට එක්වීම සඳහා ඉතාලියේ සංචාරයක නිරත අග්‍රාමාත්‍යවරයා ඉදිරි දින කිහිපයේදී රාජතාන්ත්‍රික හමුවීම් කිහිපයකට එක්වීමට නියමිතයි. අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා මහබැංකු අධිපති ධුරයට පත්කිරීම පිළිබඳව දේශපාලන වේදිකාවේ ඇසුණු කතා දැන්. බැඳුම් කර සම්බන්ධව අපේ ආණ්ඩුවට චෝදනා කරනවා. හැබැයි ඒ වගේ චෝදනා සිය ගුණයක් තියෙන මහබැංකුවේ අධිපතිවරයෙක්ගේ තමයි නැවත වරක් යන්නේ. මහබැංකුවේ ඉතුරු ටිකක් ඉවර කරලා රටේ ආර්ථික විනාශ කරන්න යන්නේ. අජිත් නිවාඩ් කබ්‍රාල් රාජ්‍ය මුදල් ඇමති හැටියට මේ ආණ්ඩුවේ කටයුතු කරපු කාලය තුර දක්වපු කුසලතාවය, දක්ෂතාවය, හැකියාව, පළපුරුද්ද මොකද්ද? දැන් මේ කඩා වැටෙන ආර්ථිකය ගොඩනගන්න. විසෝ කිව්වා වගේ පාම් කන්න බැරනම් කේකා පල්ලා කියලා. දැන් මේ රටේ මිනිසුන්ට බත් කන්න බැරනම් පස්කා පල්ලා කියලා තමයි මේ ආණ්ඩුව කියන්නේ. ඒගොල්ලන්ට ඕනේ මහබැංකුව හරි කොහොම හරි රට අකර්මණ්‍යය කරන්න පුළුවන් පුජ්‍යලක වෙනවා නම් ඒගොල්ලෝ කැමැති. ඒක නිසා විපක්ෂයට ඕන වැඩ කරන්න තමයි රටේ ජනතාව ආණ්ඩුව බලයට පත් කරලා තියෙන්නේ. අපිට රටේ ජනතාව වෙනුවෙන් කරන්න පුළුවන් වැඩ කොටසක් කරන්න. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ලෝසියස් එකතු වෙලා හොරකම් කරපු මුදල වගේ 4-5 ගුණයක් විශාල මුදලක් නිවාඩ් කබ්‍රාල් මහ බැංකුවේ අධිපති කාලේ බැඳුම් කරාරා හොරකම් කරලා තියෙනවා. අපරාධ නඩුවක විත්තිකරුවක වූ පුද්ගලයෙක්ව උදේ ඇමති හවසට මහ බැංකුවේ අධිපති ධුරයට පත් කරාම මේ ප්‍රශ්නේ දෙගුණ තිගුණ වෙනවා. ආපහු අර පරණ මූණු එකකින් එක හිටපු තනතුරු වලට එමින් තියෙනවා. කබ්‍රාල් මහත්තයා ඇවිල්ලා මේ පුටුවේ වාඩි වෙන්නෙම රට තව තවත් පල්ලමට ඇදලා දාලා ආර්ථික වශයෙන් රට ආගාධයකට අරගෙන යන මාර්ගයකටයි මේ තල්ලු කරගෙන යන්නේ. රාජ්‍ය මුදල් ඇමති විදියට එතුමා ෆේල්. ආයේ එතුමාව ගෙනියනවා තව තැනකට එතනින්. මේ රට ගොඩ ගන්න බැරි තැනකට මේ කට්ටිය වට්ටලා ඉවරයි. පුද්ගලයා පිළිබඳව පූර්ව නිගමන ගත යුතු වන්නේ නැහැ. බලමු ගිහිල්ලා ඒ අවශ්‍ය වගකීම හරියට ඊට කරනවද නැද්ද කියන එක පිළිබඳව. කවුරු හෝ කෙනෙක් කැමල යහපතක් දෙයක් කරනවා නම් අපිට පුද්ගලයන් අදාළ වෙන්නේ නැහැ. ඒ දෙයි ප්‍රතිඵලය තමයි ජනතාවට වැදගත් වෙන්නේ. තයි කෝඩ් දැම්මට මේ රටේ මිනිස්සුන්ගේ සල්ලි ජාවාරම් වලට සූරා කන්නන්ට නැත්තම් කොටස් වලට පොළවල එහෙම නැත්තම් ග්‍රීක බැඳුම් කරවල දාලා නැති කරපු ඒවට වග කියන්නත් මතක ඇතුව සූදානම්ව මේ වගකීම බාර ගන්න මේ රටේ සේවකයන්ගේ අරමුදල් නාස්ති කරන්න ඒවට අත තියන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණය පිළිබඳවත් අපි මේ වෙලාවේ අජිත් නවාඩ් කබ්‍රාල් මහත්තයාට අවධාරණය කරලා කියනවා.
ඇමති කමක් දුන්නත් වැඩි බැරි එකාට බැරිය යලි මහ බැංකුවට එයිලු අනේ අරයා සොරිය හිටපු වසර 8 රටම වලපල්ලට ඇරිය කබ්‍රාල්ල යලි එනවලු රටටම අප්‍රියය රට තුල කිසිදු ඉන්ධන හිඟයක් නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා එහෙත් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩවල යම් හිඟයක් ඇති බවයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහපිරුම මහතා පවසන්නේ මෙම තොරතුරු ප්‍රකාශ වූයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී තෙල් බෙදා හැරීමේ ප්‍රශ්නයක් තියෙනවා කියලා වාර්තා වෙනවා. ඒකත් එක්ක උදේ ගම්මන්පිල අමාත්‍යවරයා එමීර් රාජ්‍ය එක්ක කතා කරාලු ණයපදනම යටතේ දැන් තෙල් ගන්න. එවැනි තෙල් කිසිම හිගයක් මේ රට නැති බව ඉතාම පැහැදිලිව අපි වාර්තා කරනවා. කිසිදු අනියත බියක් ඇති කරගත යුතු නැහැ. ප්‍රවාහනාත් සංචිත රට තුල තිබෙනවා. සහ ඉන්ධන ආනයන සඳහා අවශ්‍ය පිරිවැය දරන්න රාජ්‍ය සූදානමින් සිටිනවා. උදේ ගම්මන්පිල එමතුමාගේ සංචාරය සාම්ප්‍රදායික වෙන සංචාර කිරීමව මෙම සැපයුම් රටවල් අතර මිල පිළිබඳව සාකච්ඡා කරන්නටත් සහ එවැනි ගිවිසුම් පිළිබඳවත් දීර්ඝකාලීන ණය ගිවිසුම් පිළිබඳවත් එම සාකච්ඡාවලදී කටයුතු සාකච්ඡා කර ඒ පිළිබඳ අවසන් තීන්දුවක් නැහැ. අත්‍යවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමේ අපහසුතාවක් තියෙන රටක් පාක් තුල අපේ රට පත් වෙලා තියෙනවා කියලා යම් යම් තොරතුරු එළි වෙලා තියෙනවා. දැන් මමත් පාරිභෝගිකෙක් විතර ගත්තොත් යම් අපහසුතාවයක් තියෙනවා කියලා නොකියුවොත් ඒක වැරදි. රට අර්ධ වශයෙන් අගුළු දැමපු අවස්ථාවක ව්‍යාපාරික ස්ථාන බොහොමයක් අක්‍රිය වෙච්ච අවස්ථාවක එවැනි තත්ත්වයක් මතුවීම අපි තේරුම් ගත යුතු කාරණාවක්. ඒ නිසා අපි කනගාටුව පළ කරනවා අත් වශයෙන්ම කිසියම් අපහසුතාවයකට පත් වෙලා ඉන්නව නම් 21 වෙනිදා අනතුරුව මේ තත්ත්වය මුළුමනින්ම සමනය කරගන්න පුළුවන් කමක් අපිට ලැබේවි. බන්දුළු ගුණවන්තන අමාත්‍යතුමා ප්‍රකාශ කරන යෝජනා කරනවා අධ්‍යාපන සෞඛ්‍ය වැනි පොදු සේවාවන් පවත්වාගෙන යාම සඳහා රුපියල් ලක්ෂයකට වඩා වැටුප් ලබන පුද්ගලින්ගෙන් 5% බද්දක් ලෙස අය කරගන්න. බන්දුළු ගුණවන්තන එමතුමා පෞද්ගලිකව දක්වපු අදහසක් මිසක් අවම තරමින් කැබිනට් මණ්ඩලයේ පත්‍රිකාවක නෙමෙයි සාකච්ඡාවකටත් එවැනි දෙයක් භාජනුනේ නැහැ. ඒක එතුමාගේ පුද්ගලික යෝජනාවක්. මෙරට මැතිවරණ ඉතිහාසයේ ඉතා තීරණාත්මක නඩු තීන්දුවක් මොන්රාගල මහාධිකරණය පසුගියදා ලබා දුන්නා. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ඡන්දදායකින්ට විවිධ ආකාරයෙන් අල්ලස් ලබා දුන් මන්ත්‍රීවරයෙකුගේ පළාත් පාලන මන්ත්‍රී දොරේ අහෝසි කරමින් පැෆරල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය හා එක්ව මෙම නඩුව ගොනු කර තිබුණා. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී මොනරාගල දිස්ත්‍රික්කයට තරඟ කළ අපේක්ෂකයෙකු ඡන්දදායකින්ට විවිධ අල්ලස් ලබා දී තිබෙනවා. මේ පිළිබඳව පැෆරල් සංවිධානය මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා මධ්‍යස්ථානයේ සහය ඇතිව නඩුවක් ගොනු කරනු ලැබුවා. මේ පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කළ මොනරාගල මහාධිකරණ විනිසුරු රංග දිසානායක මහතා පළාත් පාලන මන්ත්‍රීවරයා තනතුරෙන් ඉවත් කිරීමට නියෝග කළා. දෙවනියට වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා එම තනතුරට පත් කරන ලෙසයි මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේ. මෙය මෙරට මැතිවරණ ඉතිහාසයේ ඓතිහාසික තීන්දුවක් බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කරනවා. මුදල් වියදම් කළා මැතිවරණ ජයග්‍රහණය කරන්න පුළුවන් කියන සමාජ මතය දුරු කරන්නට මේ ජයග්‍රහණයත් සමගම අපිට හැකියාව ලැබිලා තිබෙනවා. මහජන නියෝජිතයා සහ ඡන්දදායකයා අතර මේ මුදල් වියදම් කළා අපේක්ෂකයන්ට මානසික හෝ භෞතික අල්ලස් ලබා දීලා මැතිවරණ ජයග්‍රහණය කිරීම හරහා ඡන්දදායකයා සහ දේශපාලඥයා අතර තියෙන දේශපාලන බැඳීම මේ සෝෂල් කොන්ත්‍රාක්ට් එක ඇත්තටම බිඳ වැටෙනවා. මුදල් වියදම් කළා යම් අපේක්ෂකයෙක් පාර්ලිමේන්තුවේ පළාත් සභාවේ පළාත් පාලන ආයතනවල තරඟ කළොත් විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කළොත් ඔහු අනිවාර්යයෙන්ම උත්සාහ කරනවා තමන් ජයග්‍රහණය කළාම ඒ මුදල් ටික නැවත උපය ගන්න. ඔහුට සමාජ බැඳීමක් නැහැ ඒ ඡන්දදායකයත් සමග. ගුරු වැටුප් විෂමතාවය මේ සතිය තුළ විසඳන්නේ නැත්නම් විභාග ආයුධපත් බාර ගැනීමේ කාලය වහාම දීර්ඝ කළ යුතු බව ලංකා ගුරු සංගමේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසනවා. මෙතෙක් විසඳුම් ලබා දී නොමැති ගැටලු අතර ප්‍රමුඛ ගැටලුවක් බවට පත්ව ඇත්තේ ගුරු වැටුප් විෂමතාවයයි. දෙමසකට අධික කාලයක් ගුරු භවතුන් ඉගැන්වීම් කටයුතු වලින් ඉවත් වෙලා කොවිඩ් වසංගතය හමුවේ බිඳ වැටුණු අධ්‍යාපනය යම් තරමකට හෝ පවත්වාගෙන ගියේ මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ. අද මාර්ගගත අධ්‍යාපනයත් මුළුමනින්ම ඇනහිටිලා ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ඇමති අනුකමිටුවක් පත් කළත් තවමත් ස්ථාවර විසඳුම් ලැබී නැහැ. සුබෝධනී කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන ලෙසයි ගුරු විදුහල්පති සංගම් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ. සිසුන්ගේ විභාග අයදුම්පත් සම්බන්ධ රාජකාරිවලින්ද මේවන විට ගුරු භවතුන් ඉවත්ව සිටිනවා. තමන්ට අනවශ්‍ය පීඩනයක් එල්ල කළහොත් මෙම වෘත්තීය ක්‍රියාමාර්ග තවදුරටත් ක්‍රියාත්මක කරන බව ඊයේත් වෘත්තීය සමිති අවධාරණය කළා. අදත් වෘත්තීය සමිති මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමු කැඳවා තිබුණා.
මේ ප්‍රශ්න විසඳීමේ මේ සතිය ගන්න අවශ්‍ය නම් මේ ආයුධපති ඉදිරිපත් කිරීමේ කාලය දික් කරන්න. ඇයි අපි එහෙම ඉල්ලන්නේ? දැන් විභාග වලට තාම දින තීරණය කරලා නැහැ. ළමයින්ට උගන්වලා නැහැ. ඒක නිසා අපි ඉල්ලීමක් කරනවා සම සතියකින් දික් කරන්න පුළුවන් මේක. එම නොවුනොත් අපි අනිවාර්යයෙන්ම ආයුධපති ඉදිරිපත් කිරීම කරන්න. කළ යුත්තේ බලපෑම් කිරීම නෙවෙයි. කළ යුත්තේ ප්‍රශ්න විසඳීමට අදාළ කටයුතු කිරීම. සෞන්දර්ය ප්‍රායෝගික ක්‍රියාකාරකම් සිසු දේවල් සාකච්ඡාවකින් ඉස්සර ගන්න පුළුවන්. ඒක නිසා අපි කියන්නේ අපේ මේ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ලබා දුන්නොත් පසුගිය 30 වෙනිදා ගනු ලැබූ කැබිනට් තීරණය පිළිබඳව මේ වනතුරුත් අපිට කිසිවක් දැනුම් දීලා නැහැ. කඩිනම් සාකච්ඡාවක් අවශ්‍ය බවට අපි ඊයේ දවසේ අපේ ගුරු විද්‍යාල ප්‍රතිවෘත්ති සමිති සන්ධානය ලෙස ඉල්ලා සිටියා. උඩ බොහොම ස්තුතියි ලේකම්තුමාට හැරෙන තැපෑලෙන් පිළිතුරක් එවලා තිබෙනවා. දින 15ක් ගත වෙලා තිබෙන අමාත්‍ය මණ්ඩල තීරණයෙන් පස්සේ මේ වනතුරු ඒ පිළිබඳ සාකච්ඡාවක් නැහැ. අධ්‍යාපන අමාත්‍යංශය එක්සත් රාජධානියට යුකේ වලට නිලධාරීන් 54 දෙනෙක් යවන්න සූදානම් වෙලා ඉන අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් 54 දෙනෙක් එක් අයෙකුට 180 ගානේ වියදම් කළා. රට ආර්ථික අර්බුදයක ගුරු විදුහල්පතිවරු තමන්ගේ වැටුප ඉල්ලලා ක්‍රියාමාර්ගවල දින 65ක් තිස්සේ නියැලෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය නිලධාරීන් 54ක් යවන්න හදනවා මිලියන 8ක් 180ක් වියදම් කළා. මේ තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම ලබදියාවන් මත තෝරා ගනු ලැබුව එකක්. ඇඹිලිපිටිය ගුරු විදුහල්පති එකමුතුවද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. ඒ පූජ්‍ය ඕමල්පේ සෝබිත හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පාසල් විවෘත කළා. දෙමාපියෝ ළමයි එවයිද ගුරු විදුහල්පතිවරුන් වැඩ නවතා තිබෙන අවස්ථාවේ පාසල් විවෘත කරනවාය කියන අදහස අර්ථාන්විත වෙන්න නම් ගුරු විදුහල්පතිවරුන්ගේ ගැටලුවට අනිවාර්ය විසඳුමක් අවශ්‍යයි. අර්බුදකාරී අවස්ථාවේ දෙපාර්ශවයම යම් මධ්‍ය ස්ථානයකට ආ යුතුයි. කැබිනට් මණ්ඩලය මගින්ම පත් කරන අනුකාරක සභාවේ තීන්දුව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කරනවා නම් කුමටද කැබිනට් මණ්ඩලය අනුකාරක සභාව පත් කළේ? ඒ නිසා අපි කියනවා කරුණාකරලා කැබිනට් මණ්ඩලය රජය නිහතමානී විය යුතුයි. අපි නම්ම සී වෙලා ඔය තියෙන ප්‍රමාණයෙන් තුනෙන් එකක් නේ අනුකමිටුව යෝජනා කරේ ආසන්න මුදලක් නේ. එතකොට ඒ ආසන්න මුදලවත් අපිට දෙනවා නම් අපි අද නියෝග කරනවා නම් හෙට යනවම වැඩට. ඊට අමතර අපි රජයෙන් ඉල්ලනවා අර රුපියල් 5000 දෙකත් එකතු කරලා ඒ අර අහිංසක දුප්පත් ළමයින්ට ඒ ඩිවයිස් එකක් අරන් දෙන්න. නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් නියම කිරීමට කැබිනට් මණ්ඩලයේදී තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසනවා. පොළොන්නරුව, දඹුල්ල, අම්පාර ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොවි ජනතාව වත්මන් මිල ගණන් වලට එරෙහිව අදහස් පළ කළා. රජ්‍ය සහල් සඳහා පසුගියදා පාලන මිලක් ගැසට් කරනු ලැබූ අතර ඊයේ දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී නාඩු වී කිලෝවක් සඳහා රුපියල් 55ක සහතික මිලක් රජය විසින් නියම කරනු ලැබුවා. ඒ පිළිබඳව අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙලෙස අදහස් පළ කළා. මේවර වී මිලදී ගැනීමේදී නාඩු කිලෝවකට රුපියල් 55ක සහතික වී මිල ලබා දෙන ලෙස ජනාධිපතිතුමා විසින් දන්වා තිබෙනවා. එෙහිදී එම යෝජනාව කැබිනට් මණ්ඩලය අනුමත කර තිබෙනවා. මාධ්‍ය මගින් දැනටත් පෙන්නුම් කරන වී විකුණා ගැනීමට නොහැකිව සිටින ගොවි ජනතාව පිළිබඳව වාර්තා වෙලා තිබෙනවා. දැන් රුපියල් 55 දක්වා නාඩු කිලෝවක මිල සහතික මිල වැඩි කර දෙන්න රාජ්‍ය කටයුතු කරමින් තිබෙනවා. මීට පෙර පැවති රාජ්‍ය සමයේදී ගොවියාට ලබා දුන් සහතික වී මිල රුපියල් 32ක් පමණයි. ඉතාම කෙටි කාලයක් තුළ රුපියල් 55 දක්වා වී මිල වැඩි වෙලා තිබෙනවා. ඒ වාසිය රටේ හලින් රට ස්වයං පෝෂණය කර ගොවි ජනතාවට ලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක් හැටියට සඳහන් කරනවා. කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාද සහතික මිල පිළිබඳව සියදහස පළ කළා. මෙතෙක් නාඩු කිලෝ එකක් මිලදී ගත්තේ අපි රුපියල් 50කට. වියවේ මණ්ඩලයේ සියලුම ගබඩා හරහා නාඩු කිලෝ එකක් අපි රුපියල් 55 බැගින් මිලදී ගන්නවා. ඒ නිසා ඕනෙම ගොවියෙක්ට තමගේ නිෂ්පාදන වියවේ මණ්ඩලයේ රුපියල් 55 බැගින් ලබා දෙන්න පුළුවන්. ඒ අනුව අද සිට නාඩු වී කිලෝවක් රුපියල් 55කට වී අලවි මණ්ඩලය වෙත ලබා දිය හැකි බවයි කෘෂිකර්ම බලධාරීන් පවසන්නේ. රජය නියම කළ පාලන මිල සම්බන්ධයෙන් විවිධ ප්‍රදේශවල ගොවි ජනතාව සහ ගොවි සංවිධානද සිය විරෝධය පළ කරනවා. නියම කර ඇති මිල ප්‍රමාණවත් නොවන බවයි ඔවුන් පවසන්නේ. ඇත්තම දිගවේවලටත් අද මේ තියෙන අනිත් සියලුම භාණ්ඩ මිල ඉහළ ගිල තිනින්දා රුපියල් 55ක් මදි අඩුම ගන්න රුපියල් 60ක්වත් එන්න ඕන. අනිත් ප්‍රශ්නේ තමයි අද වෙනකොට රජය සම්භාවලටවත් කීරි සම්භාවලටවත් මිලක් නියම කළා නැහැ. රුපියල් 60ක් ඉල්ලන්නේ රුපියල් 60ත් ගොවියෝ දැනගෙන නෙමෙයි මේ ඉල්ලන්නේ. ඇත්තටම රුපියල් 60ත් මදි. රුපියල් 55ටවත් ගන්න නැහැ කවුරුවත් බයයි. වී ළඟ තියාගත්තොත් දැන් හරි බයක් වෙලා තියෙනවා. දැන් වී තියාගන්නවා කියන්නේ ගංජා තියාගන්නවා වගේ. වෙලෙන්දු ප්‍රබතිය බැලුවේ නැහැ. ගොවියන්ගේ වී ටික කවතට ඇවිල්ලා නැත්තම් නිවසට ඇවිල්ලා අරන් ගියා.
අරංගියට පස්සේ ආණ්ඩුව මොකද කරන්නද? වී මිල රුපියල් 6.50කින් අඩු කරලා වී එන්නේ නැතුවම දැන් ගබඩාවලට කරලා සීල් තියනවා. ගොවි මහත්තයා වී කවර අරංගිය පොම් මුදලාලි කියනවා ඕක මට ගන්න බෑ. මගේ ගබඩාව සීල් තියලා තියෙන්නේ. මට මේ කරගන්න දෙයක් නැතු ඉන්නේ. ඕක අරන් ඵලයන් කියලා එලව ගන්නවා. ඒ තත්ත්වයටපත් වෙලා තියෙනවා. පෙරදර අපෙන් යන කුරට ගෙලම 65ට අරන් ගියානේ. දැන් ඒගොල්ලෝ පාලන මිලක් දාන්න නිසා දැන් ඇවිල්ලා අපෙන් ඉල්ලනවා 50ට දෙන්න කියලා. ඉතින් අපිට 50ට දීවොත් අපේ මුදල මිල කරන්න බෑ අපිට. මිල පාලනේ නරක නෑ. හැබැයි මිල පාලනේ හොඳ ගොවියට නෙවෙයි. පාරිභෝගිකයටත් නෙවෙයි. මිල පාලනේ හොඳ වෙලා තියෙන්නේ මහා පරිමාණ ව්‍යාපාරිකයට. අපි ණය වෙලා කුඹුරු කරලා මේ පාරස්සන්නත් අඩුයි මේ කොම්පෝස්ට් ගහන්න කියලා බහිඳා. ඇත්තටම යූරියා ටික නෑ මොනවත් නෑ කොම්පෝස්ට් ගහලා මේ කුඹුරු කරන්න පුළුවන් මේ අපිට සාධික මිලක් හරියට හදලා දෙනවා නා. අපි වැඩි ගණන් වලට දීලා පොහොරත් ගෙනල්ලා ගහවා ඒ නිසා ඉතින් අපිට කලට වෙලාවට පොහොර හම්බුනේත් නැහැ. ඒකින් තමයි මේ මේ මිල අපි උඟක් මේ සාධාරණ නැහැ කියලා කියන්නේ. මහත්තයෝ මෙන් ඉදිරියට නම් මම කුඹුරු වැඩ කරන්නේ නැහැ. මහත්තයෝ 55ට අරන් මේ පොට බේරන්න මට නම් බෑ. පොහොර හදාගන්න කියනවා මට පොහොර හදාගන්න ඇත්තටම ගස් නගින්නත් බෑ අතු කපන්නත් බෑ පොහොර. කෘමිනාශකත් නැහැ. ඉතින් ඇත්තටම වහ බොන්න වහත් නැහැ මේ වෙලාවේදී. ඇත්තටම මාධ්‍යෙන් නම් ප්‍රකාශ කරන හැම වෙලේම ගොවි ජනතාවට ලොකු සහනයක් ලැබලා දීලා දෙනවා. මහින්දනන්දලුගෙන් කියන කුරුණෑ දිස්ත්‍රික්ක යන පොහොර දුන්නා කියලා. අත්තන පිටි අර්ථිතිපර කාන්දර තමයි යූරියා ටික දී ගන්න බැරි නාණ්ඩුවක් මේක. ඒ වනාට වී ටික දී ගන්න නැති ආණ්ඩුවක්. අද වහ ටික කඩේ ගන්න තිබ්බනම් වහ බීලා 10 15 දෙනෙකුට ඩිබ්‍රීසක් අපේ ගමේ මැරිලා අපිට දෙයක් කෙනෙක් නැහැ. රුපියල් 55ට ගන්නවා නම් අද වුණා දෙන්න. දැන් ඇවිල්ලා මේ වී ටික බලන්න බලලා අපි කියන්නේ ඇත්තද පොරොද කියලා මේ වී පුස්කාලා. අවසානයේ මේක විකුණ ගන්නත් බැරි වෙනවා. අන්තිමේද ගොවින්න වශයෙන් අපිට සිද්ධ වෙනවා වහකට. ඊයේ දවසේ රජය නාඩුවලට වී රුපියල් 55ක් වගේ මිලක් තීන්දුව කරපු බවක් අපිට දකින්නට තියෙනවා. මම හිතනවා ගොවියා ඒත් ඒකට සතුටු වෙන මට්ටමක් නැහැ. මොකද ගොවියා බොහොම අසරණව ආද ඇත්තරම වී රුපියල් 55කට දීලා සිමෙන්ති පිටියක් ගන්නෙ කොහොමද? ගොවියට අනිවාර්යෙන් නාඩු වලට 65ක මිලක්වත් ලැබෙන්න ඕන. අනිවාර්යෙන් සම්බල් වලට 75ක මිලක්වත් තියෙන්න ඕන. කීරි සම්බල් වලට 90ක විතර මිලක් තියෙන්න ඕන. මේ වී මිලට අර නිසියාකාර මිලක් දුන්න නැත්තම් අනිවාර්යෙන්ම පාට බහලා මේ අපේ ගොවි ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගන්න අපි වැඩ කටයුතු කරනවා. දැන් මේ රජයේ කෘෂිකර්ම ඇමතුමාටයි පාරිභෝගික ඇමතුමාටයි පෙනෙන්නේ මේ ගොවියාගේ වී ඇටේයි හාල් ඇටේයි මිල පමණයි. කෘෂිකර්ම ඇමතුමා ඉවත් විය යුතුයි. ඇමතුමාට කෘෂිකර්මය ගැන කිසිම අවබෝධයක් නැහැ. කොවිඩ් ව්‍යාප්තියත් සමග නිතර කතාබහට ලක් වූ මාතෘකාවක් වුණේ ඔක්සිජන්. සමහර රෝහල් ඔක්සිජන් හිඟයට ආසන්නයේ සිටින බව නිතර වාර්තා වුණා. සමහර රෝහල් වලට ඔක්සිජන් සිලින්ඩර් නැති බවත් වාර්තා වුණා. දැන් අපේ රටේ සමහර රෝහල් කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ඉතා හොඳ අත්දැකීම් සහිත පහසුකම් වලින් නිර්මිත ස්ථාන බවට පත්වෙමින් තිබෙනවා. IDH ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ඊට කදිම උදාහරණයක්. ඔක්සිජන් සිලින්ඩර් වෙනුවට අදාළ සෑම ස්ථානයකටම වෝල් ඔක්සිජන් පද්ධති අද එහි සවිකර අවසන්. මේ ඒ පිළිබඳව අදහස් දැක්වූ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා. මෙම විශේෂ ඔක්සිජන් පද්ධතිය ස්ථාපනය කිරීමට පෙර රෝහලේ තිබිච්ච තත්ත්වය තමයි අපේ වාට්ටුවක් ඇතුළත කිසියම් රෝගියෙක් ඔක්සිජන් ලබා දිය යුතුයි කියලා වෛද්‍ය කර්මාන්තලේ තීරණය කරනවා නම් ඒ අවස්ථාවල් වලදී අර ඔක්සිජන් පිරවු සිලින්ඩරයක් ඒ රෝගියා අසලට ගිහිල්ලා සිලින්ඩරයෙන් රෝගියා වෙතට ඔක්සිජන් ලබා දීමට අවශ්‍ය ඒ බට සහ ඒ අවශ්‍ය මුවවැසුම් ආදිය සවි කළා රෝගියාවේ පිළිබඳව දැනුවත් කරලා ලබා දෙනවා ඔක්සිජන්. ඒ ඔක්සිජන් ලබා දිය යුතු පරිමාව සහ වේගය සැලකිල්ලට ගනිමි. ඔක්සිජන් අවශ්‍ය රෝගීන් සංඛ්‍යාව වාට්ටුවක් තුළ ඉහළ යනකොට ප්‍රායෝගිකව මේක කරන්න බෑ. මොකද රෝගියාගෙන් රෝගියාට ඔක්සිජන් ටැංකි මාරු කරන්න ශාල කාලයක් ගත වෙනවා. සාමාන්‍ය ක්‍රමයකට අපි ලබා දෙන පුරුදු වෙලා හිටිය විදිහට ලබා දෙන්නට බෑ. ඉතාම ඉහළ ඔක්සිජන් සාන්ද්‍රණ ඉතාම ඉහළ වේගවලින් යම් පීඩනයකින් ලබා දීමට අවශ්‍ය වුණා. ඔවුන්ට ඒ අවශ්‍ය ඔක්සිජන් ලබා දීම සඳහා ඒ අනුව තමයි අපි තීරණය කළේ අපේ රෝහලේ වාට්ටුවල වාට්ටු 10ක් තියෙනවා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කරන්න. මේ 10න් 8කටම විශේෂ ඔක්සිජන් පරිවහන පද්ධතියක්. ලීටර් 4000ක් ඔක්සිජන් ටැංකියක් මගින් සැපයන ඔක්සිජන්, ඒ වගේම ලීටර් 47 ජම්බෝ සිලින්ඩර්ස් 18ක් ශ්‍රේණිගත ක්‍රමයට සම්බන්ධ කරලා විශේෂ ඔක්සිජන් බැංකුවක් මගින් සැපයන ඔක්සිජන්. මේ ආකාරයෙන් මේ පද්ධති දෙකකින්ම රෝහලේ වාට්ටුවලට සැපියොත් අඛණ්ඩ ඔක්සිජන් සැපවීමක් කරන්න අවස්ථාව ලැබෙනවා. කිසිම රෝගියෙකුට මේ සමස්ත කාලය ඇතුළත සමහර රටවල්වල සිදුනා වගේ ඔක්සිජන් අඩුවීම නිසා අපහසුතාවලට පත්වන්නට සිදු වෙන්නේ නැති බවත් ප්‍රකාශ කළ යුතුයි.
කොවිඩ් ප්‍රතිකාර සඳහා මෙරට රෝහල්වලට ආධාර කිරීමට බොහෝ පිරිස් අද එක්වෙමින් සිටිනවා. පක්ෂ, ජාති, ආගම්, කුලමල බේදවලින් තොරව මේ එක්වීම නිරන්තරයෙන්ම අගය කළ යුතුයි. මේ එවැනි පරිත්‍යාග සහ ක්‍රියාකාරකම් කිහිපයක්. අත්වල තරුණ සංවිධානය දෙවයින පුරා සමාජ සත්කාර රැසක නිරත වනවා. ස්වරක්ෂා නමින් ක්‍රියාත්මක ව්‍යාපෘතිය යටතේ දිවයිනේ පූජනීය සහ පොදුස්ථාන විෂබීජ හරණය කිරීම මෙවන විට ආරම්භ කර තිබෙනවා. ඒ යටතේ රත්මලාන පරම ධම්ම චේතිය පිරිවෙන ශ්‍රී පියරත්නාරාමය ඇතුළු විහාරස්ථාන හතක් සහ නිවාස 200ක් විෂබීජ හරණයට ලක් කළා. ජනාධිපති පෞද්ගලික ලේකම් සුගේශ්වර බණ්ඩාර මහතා යටතේ මෙම සමාජ සත්කාරය ක්‍රියාත්මක වුණේ. වයිට්ලිෆ් සංගමය බොරැල්ල කාසල් වීදියේ කාන්තාරෝහලට මල්ටිපැරා මොනිටර්ස් ඇතුළු උපකරණ රැසක් අද පරිත්‍යාග කරා. වයිට්ලිෆ් සංගමය අධ්‍යක්ෂ නාලක ස්වර්ණතිලක මහතා, කාසල් වීදියේ කාන්තාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් විජේසිංහ මහතාට මෙම උපකරණ බහර දුන්නා. වින්ඩ්හෝස් ආයතනය සිය වියදමින් කලබාන මූලික රෝහලේ වාට්ටු අංක 3 නවීකරණය කිරීමට පියවරගෙන තිබෙනවා. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා නවීකරණය කළ වාට්ටුව අද බහර දීම සිදු වුණා. එම අවස්ථාවට සුළු අපනයන බෝගරාජ අමාත්‍ය ජානක වක්කුඹර මහතාද එක් වුණා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. නැවත හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.